මාදම්පේ ගල්මුරුවස් විසුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ ජන්මදිනයට සුබ පැතුම් එක්කලා විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසින් යුත් චෛත්‍ය කුට නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ප්‍රතිසංස්කරණය කළ මකර තොරණ හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන්පසුවයි විහාරස්ථානයට අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් රත්හඳුන් පැලයක්ද රෝපණය කෙරුණා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම කටුකම්පොළ හත්පත්වේ ප්‍රධාන සංඝදායක පූජ්‍ය කහටවිල පියරතන යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා මේ ස්ථානයේ දකින්නකොට මට පුදුම සතුටක් ඇති වුණා. ඒ වෙනම කොහොම නෙමෙයි මෙහි තියෙන ඒ සියලු කටයුතු අංග සම්පූර්ණ ආකාරයේ මේ සකස් කළා තියෙන. ඒ කටයුතු වලට ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ සහාය අපි අනේක වාරයක් පින් දෙනවා. එතුමානම් 30 අවුරුදු යුද්ධේ මේ රට ගලවගත්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග එකට එකතු වෙලා කොරෝනා වසංගතයේට නොබියව කටයුතු කළා, සුවපත් කළා, අපිට ආරක්ෂා කළා, මේ රට ආරක්ෂා කළා. සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ පිළිබඳ සංස්කරණය කෙරෙනු සමරු කලාපයේද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. සමාජයේ නිවැරදි මගට යොමු කිරීම වෙනුවෙන් ගමත් පන්සලත් අතර ඇති සම්බන්ධතාව වඩා තහවුරු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ජනතාවට ආගමින් ඈත් වෙන්න නොදී පන්සල හා බැඳිලා ඉන්න සමාජයත් ගොඩනැගීම අපේ වගකීමක් වශයෙන් මම දකිනවා. අපි පන්සලෙන් ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්පත්තියක් රටට සමාජයට. අද දහම් පාසල් දෙෑම අපේ බෞද්ධ ජනතාවට අනිවාර්ය විය යුතුයයි මම විශ්වාස කරනවා. නැත්නම් අනිත් ආගම්වල ඒ කාර්ය තියෙනවා. දැන් බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. එහෙම නැති වුණොත් දරුවන්ට ඒ පුරුද්ද ඇති වෙන්නේ නැහැ. සමාජයට පුරුද්ද ඇති වෙන්නේ නැහැ. ඒකෙන් අපේ පන්සලයි ඈත් වෙන්නේ ඉඳී. අද ජනාධිපතිවරයා රට තුල කරගෙන යන වැඩ කොටස අත් වශයෙන්ම ප්‍රශංසනීයයි. ඒ වැඩ කොටස ඉදිරියටගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා රටේ සංවර්ධනයක් ඇති කරන්න. ඒ කටයුත්ත අපි හිටු ගන්නවා කියන එක මතක් කරමින් මානියට